සුබ මධ්‍යහනක්. ඔබ කොන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරගේ. මම මල්කි උඩල මත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. මුලින්ම පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නේයි ජනපතිගෙන් දැනුම් දීමක්. නව විවස්ථාවට මුවා වෙමින් ඇතැම් දේශපාලඥයන් ජාතිවාදී ව්‍යාපාර ගෙන යන බවට අගමැතිගෙන් චෝදනා. පොලිස්පති රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට. ජකර්තා වෙරළ තීරයේ අනතුරට පත් ගුවන් යානයේ හඬ පටිගත කිරීමේ උපකරණය හමුවේ. ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුපේ පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් හමුපු අවස්ථාවේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ පළාත් මට්ටමින් අදාළ සංවිධායකවරුන් කැඳවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා මාලාවේ ඌව සහ මධ්‍යම පළාත් සංවිධායකවරුන් සමග හමුව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා පැවසුවේ ජනපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවයි. විට පළාත් සභා හයක කටයුතු අක්‍රිය වී ඇති අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් හිතකර තත්වයක් නොවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. තමන් ඒ පිළිබඳව මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කර ඇති බවද ජනාධිපතිතුමා සඳහන් කළා. අපි උනන්දු වෙන්නේ මේ වසරේ පළාත් සභා ඡන්දයක් ගන්නයි. මැතිවරණ කොමසාරිස්තුමා එක්කත් මම කතා කරලා තිබෙනවා. මැතිවරණ කොමසාරිස්තුමත් මම රජයේ විදියට නීතිපතිතුමාටත් උපදෙස් දෙන්නේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සකස් කළ යුතු වටපිටාව සකස් කිරීමයි. ඒ සඳහා මම සම්පූර්ණ මගේ කැපවීමෙන් මම කටයුතු කරා. මොකද පළාත් සභා මේ විදියට මහජන නියෝජිතයින් නොමැතිව තියන්න පුළුවන්කමක් නැහැ. රජයේ වගකීම තිබෙනවා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මැතිවරණය පවත්වන්න මේ ජනාධිපතිවරණයක් පිළිබඳව කතා කරන දේවල් වලට වඩා පළාත් සභා මැතිවරණයකට මුහුණ දෙන්න එක්සත් ජාතික පක්ෂයේ තියෙන අසීරුවක් මට පේනවා. පළාත් සභා මැතිවරණය වහන්න සූදානම් වෙනවා ජනාධිපතිවරණයක් පිළිබඳව කතා කරලා. විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් දේශපාලන පක්ෂ නායකයොත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සාකච්ඡා කරලා තීරණයකට ඇවිල්ලා ජනතාවට පළාත් සභා තෝරා ගන්න ඒ අයිතිය දීමේ වැදගත්කම තමා මේ වන විට තිබෙන්නේ. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ඒ ඒ අමාත්‍යංශවලට අදාළ සංස්ථා මණ්ඩල සහ විවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම පිළිබඳ ඇතැම් පාර්ශවයන් ජනාධිපති කාර්යාලයට ඇඟිල්ල දිගු කරන බවයි. අමාත්‍ය මණ්ඩලේ පත් කළා සති 3කට ඉතර කිට්ටු වුණා. නමුත් අද වෙනකන් ආයතන වලට සංස්ථා සභාපතිවරු අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන්න අදාළ නාම ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයට එවලා නැහැ. ජනාධිපති කාර්යාලයේ මේවා හිර වෙලා තියෙනවා. ඒක නිසා ආයතන වල වැඩ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ජනාධිපති කාර්යාලයට ඇවිල්ලා නැහැ. ජනාධිපති කාර්යාලයට ආපුවත් අග්‍රාමාත්‍ය කාර්යාලයට අරන් ගිහින් තියෙනවා. මෙතන එක ෆයිල් එකක්වත් නැහැ. ඒ නිසා අග්‍රාමාත්‍ය කාර්යාලයේ තමයි මේ වගකීම ගන්න ඕන. නව ව්‍යවස්ථාව පිළිබඳ බොරු ප්‍රචාරය කරමින් ඇතැම් දේශපාලඥයන් ජාතිවාදී ව්‍යාපාරයක් ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති ජාතික තයිපොංගල් උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාතික තයිපොංගල් උත්සවය ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. හින්දු ආගමික කටයුතු අමාත්‍යංශයේ මගිනුයි මෙම උත්සවය සංවිධානය කර තිබුණේ. අමාත්‍ය මනෝ ගණේෂන් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඊට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු එම සන්ධානයේ නියෝජිතින් කිහිප දෙනෙකුද සහභාගී වී සිටියා. මෙහිදී උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා කෙටුම්පතක්වත් තවමත් ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කළා. විශේෂයෙන්ම අද රටේ ජනකොටස් එකතු වෙන අවස්ථාවේදී විශාල ජාතිවාදී ව්‍යාපාරයක් යනවා. රටට කියන්න, සිංහල ජනතාවට කියන්න, මේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා රට බෙදන්ට යනවා කියලා. අපි අලුත් ව්‍යවස්ථාවක ඉදිරිපත් කළවත් නැහැ. ව්‍යවස්ථා කෙටුම් පතක්වත් ඉදිරිපත් කළ නැහැ. විශේෂයෙන්ම අපේ මෙහෙයුම් කමිටේ හැම පක්ෂයේම නියෝජිතයන් ඉන්නෝ. අපිට යුතුකමක් තියෙන, අපිට ලැබෙන වාර්තා සියල්ලම ව්‍යවස්ථාදායක සභාවයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපේ අන්තිම වාර්තා 6 ඉදිරිපත් කරා. එතනින් ඉදිරියට යනද නැද්ද කියලා පාර්ලිමේන්තුවත්
අපි ව්‍යවස්ථාදායක සභාව තීරණය කරන්න. මොකද අපි කෙටුම් පතක් සකස් කරන එකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක සහයෝගය තිබෙන්න ඕනේ. මේ දේශපාලන වාතාවරණ යටතේ ඒවා තීරණය කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවටත් ව්‍යවස්ථාදායක සභාව මිස අපිට නෙමෙයි. අපිට මේ රටේ මේ ප්‍රශ්නේ විසඳුමක් හොයන්න තියෙනවා. අපිට සංවිධානය ඇති කරන්න, ජාතික එකමුතුකම ඇති කරන්න දේශපාලන විසඳුමක් ඕනේ. විධායක ජනාධිපතිකම නැති කරන්න දේශපාලන විසඳුමක් ඕනේ. මේ ප්‍රශ්න වලට පැනලා යන්න බෑ. දැන් මම හිතන්නේ මේ විෂය ගැන ඔක්කොමලා කතා කරලා ඉවරයි. තවත් ඇති ව්‍යවස්ථාවකුත් නැහැ. කෙටුම් පතකුත් නැහැ. ඉතින් ජාති ભેද ඇති කරලා නිකම් මේක ගිනි දියන්න එපා කියලා මම විශේෂයෙන් කියන්නේ. මේ අතර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල පක්ෂ විපක්ෂ අදහස් පළවෙනවා. මේ පිළිබඳව පළ වූ අදහස් කිහිපයක්. මිලියන 20යි අපේ රටේ ඉන්නේ. මිලියන 80ක් ඉන්නවා දකුණු ඉන්දියාවේ. ඔවුන්ට ෆෙඩරල් ක්‍රමය හරියන්න පුළුවන් වුණා. මිලියන 20ක් රටකට මේ ෆෙඩරල් ක්‍රමය හරියන්නේ නැහැ. සමගාමීව කටයුතු කිරීමේදී ඒ කෑල්ල අයින් කරලා ඔවුන් බලාපොරොත්තු වෙනවා බලයක් වෙනම දෙන්න. පළාත් 9කට කඩන එක කිසිසේත්ම වළක්වන්න පුළුවන් කමක් නැහැ. මොකද ජනාධිපතිවරයාගේ බලතල මහමැතිවරයාට උදුරා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන්නේ. මේක තමයි වියංගෙන් කතා කරන්නේ. රට බෙදීමක් ගැන ෆෙඩරල් ක්‍රමයක් සම්බන්ධව කිසිම අනවශ්‍ය දේවල් මේ ව්‍යවස්ථාව තුළ නැහැ. ඒ නිසා එකමුතු රටක් තුළ කටයුතු කරගෙන යන්න පුළුවන් ව්‍යවස්ථාවක් තමයි ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අනවශ්‍ය විදිහේ බිල් එක් මවාපාවින් මේ රටේ ජනතාව නොමග යවන්න එපා. ඒ හදපු ව්‍යවස්ථාව අවසාන වශයෙන් නොවැම්බර් 7 වෙනිදා ගේන්නයි හිටියේ. දැන් නැවත ඒක ගේන්න යනවා. හැබැයි අද වෙනස්. ඒගොල්ලන්ට තුනෙන් දෙක ගන්න ලේසි නැහැ. මේ ද්‍රෝහී ක්‍රියාවලිය නවත්වීම සඳහා තමයි මේ මොහොතේ අපේ ප්‍රමුඛ අරමුණ තියෙන්නේ. ඒ සඳහා මේ වෙලාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන නායකත්වයේ ලබා දෙනවා. සෝදනය යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා ව්‍යවස්ථා සභාවට. දැන් ඒකේ දේශපාලන පක්ෂ සාකච්ඡා කරගෙන යනවා. ඒකේ තියෙන විධිවිධාන සුදුසුද නැත්නම් සංශෝධනය වෙන්න ඕනද? ඒක ඉවරනාට පස්සේ තමයි අවසානයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඒ යෝජනා ක්‍රියාත්මක වෙන්නේ. තුලින් දෙකක ඡන්දයක් නොලැබුණොත් පාර්ලිමේන්තුවේ ඒ ව්‍යවස්ථා සංශෝධනය හරියන්නේ නැහැ. ඒක නිසා අපි ඉඳලා බලමු කොහොමද වෙන්නේ කියලා. පහුගිය කාලේ මේ රටේ විනාශයක් ආවා. අර සේනා කියලා දලමුවා වගේ. උන්ට තිබුණ සියල්ලම කාලා බීලා විනාශ කරලා සූප්පු කරලා විනාශ කරන එක. ඔහොට්ටුවේ ඉන්න මහින්ද රාජපක්ෂතුළු කණ්ඩායම සේනා දලමුවා වගේ කොටසක් බවට පත් වෙලා ඉවරයි. එකම මතය, එකම අභිප්‍රාය මේ රට විනාශ කරලා මේ රටේ අහිංසක ජනතාවට ලැබෙන දේ විනාශ කරලා මේක සූරාගෙන කලබ්බට්ටම නැති කරන්න තමයි මේ රටේ මොන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත් ඒක ගේන්නේ. මේ රටේ මිනිස්සුන්ට ගැළපෙන දෙයක් හැටියට මිසක් නොගැළපෙන දෙයක් හැටියට නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා අපි විද්වත් මණ්ඩලයෙන් ඉදිරිපත් කරපු යෝජනාවලිය පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඉදිරිපත් කරනකොට විපක්ෂ නායකවරයා හැටියට පාර්ලිමේන්තුව තුල එතුමා විපක්ෂ නායකයා හැටියට ප්‍රකාශ කරනකොට කියනවා මේ රටේ හැම ජාතියකටම සංහිඳියාව ඇති කරන ආකාරයට ව්‍යවස්ථාවක් අපි පිළිගන්න ඕනේ කියලා. පාර්ලිමේන්තුවෙන් එළියට අවිල්ල කියනවා මේ ව්‍යවස්ථාව කොහොමද දාන්නේ, මොන අයිතියක් තියෙනවද මේ ආණ්ඩුවට මේක දාන්න, මේකේ සිංහල බෞද්ධයන්ට ලොකු අභියෝගයක් තියෙනවා කියලා. ඉතින් දිවවල් දෙක තුනකින් කතා කරන බොරු කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ගේ කතාව හැමදාම මේකනේ. ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීන්දු ගන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක්වී බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. නව මහලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ දයාසිරි ජයසේකර මහතා පිළිගැනීම සඳහා කුලියාපිටිය නගරයේ පැවති උත්සවයක් අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. දැන් සමහර අය එක එක්කෙනා ජනාධිපති අපේක්ෂාව ගැන කතා කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දවස් 45යි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනුවා. අපි පරාදු වුණා. පස්සේ එතුමා අපේ පක්ෂ නායකයා වුණා. අපි එතුමත් එක්ක හිටගත්තා. UNP-ට ඕන වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා කවුද, පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා අපි දෙකොල්ල අතර ගැටීමක් ඇති කරන්න. ඒ ගැටීමට අහුවෙන්න එපයි කියලා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා. පොලිස්පති පූජි ජයසුන්දර මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා. ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නෙමැත්තා සිදු කළ හෙළිදරව්වකට අනුව සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව පොලිස්පතිවරයාට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. ප්‍රභූ ඝාතන සැලැස්ම පිළිබඳ සිදු වූයේයයි කියන දුරකථන සංවාද සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඬ ඇද්දැයි සොයා බැලීම මෙහි මූලික අරමුණයි. පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පල් ලබා ගැනීමටද මෙහිදී කටයුතු කරන බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආරිනන්ද වැලියංග මහතා සඳහන් කළේ.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගුණකල නඩුවක් මාර්තු 27 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මෙම නඩුව පවරා ඇත්තේ වසර 6ක කාලයක් තුළ සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක් පමණ වටිනා මුදල් සහ දේපල අයිත ආකාරයට උපයාගෙන ඇති බව පවසමින්. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ. මෙම නඩුවට අදාළ හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් අංකයට අදාළව එම බැංකුවේ පරිගණක පද්ධතිය වෙත ප්‍රවේශ වීමට විත්ති පාර්ශවයට අද අධිකරණය අවසර ලබා දුන්නා. එහිදී අධිකරණය විත්ති පාර්ශවය ඉල්ලා සිටියේ එම බැංකුවේ පරිගණක පද්ධතිය වෙත ප්‍රවේශ වීමට නියෝගයක් නොමැති නිසා ඊට අදාළ අවසරය ලබා දෙන ලෙසයි. විමල් වීරවංශ මහතා 2009 වර්ෂයේ ජනවාරි පළමුවනදා සිට 2014 දෙසැම්බර් මස 31 අතර කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ තම ආදායමෙන් උපයාගත නොහැකි මුදල් සහ දේපල උපයා ඇති බවට අල්ලස් කොමිසම චෝදනා ගොනු කර තිබෙනවා. සිද්ධීන් 39ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මහාධිකරණයේ චෝදනා ගොනු කර ඇති අතර ඉන් පෙන්වා දෙන්නේ අල්ලස් පනතේ 23 වගන්තියට අනුව වරදක් කර ඇති බවයි. ශ්‍රී ලංකා දුම්රිය සේවයට අද එක් වූ S13 නමැති බලවේග දුම්රිය කට්ටල සිය පරීක්ෂණ චාරිකාව ආරම්භ කරමින් කොළඹ කොටුවේ සිට යාපනයේ බලා පිටත් වුණා. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මූලිකත්වයෙන්. ඒ පිළිබඳ තොරතුරු එහි සිට ගෙනෙන්නේ අප නියෝජිත තාරකා විජේවංශ. ශ්‍රී ලංකා දුම්රිය සේවය සතුව දැනට ධාවනයේ පවතින බලවේග දුම්රිය මාදිලි කට්ටල පහක් ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. මෙම දුම්රිය පවුලට අලුතෙන් එකතුණු සමාජිකයා තමයි මෙම S13 නව බලවේග දුම්රිය. අද උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට යාපනයේ බලා මෙම දුම්රිය ප්‍රථම වතාවට පරීක්ෂා කිරීම සඳහා පිටත් වුණා. S13 නව බලවේග දුම්රිය සියලු බලවේග කට්ටල අතර සුවිශේෂී දුම්රිය. ඉන්දියානු නිෂ්පාදනයක් වන මෙම දුම්රිය මෙතෙක් මෙරට දහවනේ යොදවන ලද බලවේග දුම්රියවලට වඩා නවීන අංගූපාංගයන්ගෙන් සමන්විත වනවා. S13 නව බලවේග දුම්රිය කට්ටල සමග මෙවන විට ශ්‍රී ලංකා දුම්රිය සේවය සතුව දහවනේ යොදවන බලවේග දුම්රිය කට්ටල මාදිලි සංඛ්‍යාව 6ක්. අපේ ප්‍රධාන අරමුණ තමා මහජනතාවට සුවපහසු සහ ආරක්ෂිත ගමන් සේවාවක් දුම්රිය සහ අනිකුත් මාධ්‍ය ඔස්සේ ලබා දීම. එහි ප්‍රධාන පියවරතා මේ දුම්රිය ධාවනය. මගී ජනතාව මේක ලබන සතේ වෙනකොට අපි පවරන්න පුළුවන් වෙනවා. තව දුම්රිය එන්ජින් 10කුත් මැදිරි 160ක් ඉදිරි කාල සීමාව තුළදී අපි ආනයනය කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙම S13 නව බලවේග දුම්රිය මැදිරිය ශ්‍රී ලංකාවේ දැන්ට පවතින සුශේෂීම දුම්රිය ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම මෙම දුම්රිය දැන්ට ලංකාවේ තිබෙන හොඳම සහ නවීන අංගෝපාංගවලින්ද සමන්විතයි. මෙතුලින් අපේක්ෂා කරන්නේ කාර්යක්ෂම සහ ගුණාත්මක මගේ සේවාවක් මගේ ජනතාවට ලබා දීමයි. කිරතුමයන්ග කොසල මුදලගේ සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන්. ප්‍රකාශයට පත් කර ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය වෙනුවෙන් පාසල් ළමුන් සූදානම් කිරීමේ සතිය අදින් ආරම්භ වෙනවා. මෙම මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය නම් කර ඇත්තේ මතට එරෙහිව පාසලෙන් ජවයක් ලෙසයි. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ තේමා පාඨය වී ඇත්තේ දරුවන්ට සවන් දෙමු, බලගන්වමු, රැකගනිමු ලෙසයි. ඒ අනුව මෙම ජාතික සතිය එළඹෙන 21 වෙනිදා සිට 28 වෙනිදා දක්වා දිවයින පුරා සියලු පාසල්වල ක්‍රියාවට නැන්වෙනවා. එය ආරම්භ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් මහාවිද්‍යාලයේදී. විශේෂ මාතෘකා පහක් තේමා කරගනිමින් එම සතියේ දින පහ තුළ මෙම වැඩසටහන් ක්‍රියාත්මකයි. අදාළ කාලය තුළ සෑම දිනකම උදේ 8 සිට 9:30 දක්වා කාලය තුළ එම වැඩසටහන් ක්‍රියාවට නැන්වෙනු ඇති. අද සිට මේ මස 18 වෙනිදා දක්වා කාලය පාසල්වලට උපදෙස් ලබා දී ඇත්තේ ළමුන් නීට සූදානම් කිරීමටයි. අද සිට පාසල් මට්ටමින් මද්‍යසාර, දුම්කොළ ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ඇත්ත සහ බොරුව හෙළිදරව් කරනු ඇති. නිවසේ පවත්වන සාදයන් මද්‍යසාර භාවිතයෙන් නිදහස් කර ගැනීම සඳහා දරුවන් දැනුවත් කරනවා. මත්ද්‍රව්‍ය, දුම්කොළ ඇතුළු අනිකුත් මත්ද්‍රව්‍ය ප්‍රචාරය සහ මාධ්‍ය හැසිරීම පිළිබඳව දරුවන් දැනුවත් කිරීමටද නියමිතයි. මත්ද්‍රව්‍ය, දුම්කොළ ඇතුළු අනිකුත් මත්ද්‍රව්‍ය පිළිබඳ නීති ක්‍රියාත්මක වීම පිළිබඳවද දරුවන්ට එළඹෙන සතිය තුළ දැනුම ලබා දෙනු ඇති. මත්ද්‍රව්‍ය, දුම්කොළ ඇතුළු අනිකුත් මත්ද්‍රව්‍ය ව්‍යාපාර සඳහා දේශපාලනඥයින්ගේ මැදිහත්වීම පිළිබඳවද දරුවන් දැනුවත් කිරීමට නියමිතයි. මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ඇරඹෙන ජනවාරි මස 21 වෙනිදා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන්
පන්ති කාමරය තුළ දරුවන් දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් රැසක් සැලසුම් කර තිබෙනවා. ජනවාරි 22 යොදාගෙන ඇත්තේ දෙමාපියන් පාසල වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමග සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් වෙනුවෙන් ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සිදුවනවා. ජනවාරි මාස 24 දින මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට නියමිතයි. ජනවාරි මාස 25 දා විවිධ මාධ්‍ය භාවිත කරමින් පාසල තුල හා පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩ ප්‍රචලිත කිරීම හා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමට යොදාගෙනනවා. ජනවාරි 26 යොදාගෙන ඇත්තේ ස්වේච්ඡා සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩසටහන් වෙනුවෙන්. ජනවාරි මාස 27 ආගමික ස්ථාන හා දහම් පාසල් හරහා මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු දියත් කිරීමට නියමිතයි. ජනවාරි 28 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කළ නිලධාරීන්ට සම්මාන පිරිනැමීමේ උත්සවය පැවැත්වෙන්නේ කොළඹදී. බාතලේ කොටුවේ ගෙදර වේගබඩාව කඩිනමින් පිළිසකර කරන ලෙස කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුබිහාරි මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. කොටුවේ ගෙදර වේගබඩාව කලක සිට භාවිතයට නොගෙන එහි ගොඩනැගිලි විනාශ වන බව දක්නට ලැබුණා. තොරතුරකට අනුව රාජ්‍ය අමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එම ගොඩනැගිලි කඩිනමින් පිළිසකර කිරීමට හා වියලවි මණ්ඩලයට එම ගොඩනැගිලි අවශ්‍ය නොවන්නේ නම් ප්‍රදේශයේ වෙනත් සංවර්ධන කාර්යයක් සඳහා එම භූමිය හා ගොඩනැගිලි ලබා ගැනීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණා. මාතලේ ප්‍රාදේශීය ලේකම් KP මදුවන්ති මහත්මිය, මාතලේ ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ගාමිණී කොස්තා මහතා ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා. නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩල්ලන් තොගයක් මන්නාරම වෙරළ තීරයේදී නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. මුහුදු කූඩල්ලන් කිලෝග්‍රෑම් 302ක් ඩිංගි යාත්‍රාවක් තුළ මලු 12ක සඟවා තිබියදී නාවික හමුදා නිලධාරීන් සොයාගෙන ඇත්තේ මන්නාරම වෙරළ ප්‍රදේශයේ සිදු කළ සංචාරයකදී මොවුන් සොයාගෙන තිබෙනවා. මුහුදු කූඩල්ලන් තොගය සහ ඩිංගි බෝට්ටුව ඉදිරි පරීක්ෂණ සඳහා යාපනය රේගු කාර්යාලය වෙත බහර දී තිබෙනවා. මහවැලි එකකේ අනවසරයෙන් මැණික් කෙරූ සැකකරුවන් 7 අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහවැලි කඟට හැටන් සිට ජලය ගලා බසිනා හැටන් ඔයේ ස්ටඩන් වත්ත ප්‍රදේශයේදී මෙම කණ්ඩායම් අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් පොලිස් කොට්ටාස දූෂණ මර්ධන ඒකකය වැටලීම සිදු කළා. විශාල පරිසර හානියක් සිදු කරමින් මොවුන් අනවසර මැණික් කැරීමේ කාර්යෙහි නිරත සිටි බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි කර තිබෙනවා. ඊයේ දිනයේදීද පොලිසිය වැටලීම් කිහිපයක් සිදු කළා. හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සමග සැකකරුවකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා. ඒ දෙහිවල ඇලන් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් 130කට අධික වෙනවා. සැකකරු අද දින ගල්කිස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් මත්ද්‍රව්‍ය සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ මීගොඩ සිරිමැදුර වත්ත ප්‍රදේශයේදී. මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවටගත් මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 510ක්. සැකකරු අද දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පිළියන්තල පොලිසියද මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කළා. ඒ පිළියන්තල බටුවන්දර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 120ක් සමග අත්අඩංගුවටගත් සැකකරු අද දින ඉදිරිපත් කරන්නේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයටයි. හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවකු රාගම නවහලන් දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. පෑලියකුඩ දිසා අපරාධ කොට්ටාසයයි වැටලීම සිදු කළේ. සැකකරු මීගම්ව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන් බලාපොරොත්තු වන්න. මාදිවල ශ්‍රී රාහුල විද්‍යාලයේ පිහිනුම් තටාකයට මුල්ගල් තැබීම පසුගියදා සිදු කෙරුණා. ඒ බස් නහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මීටර් 8ක් දිගැති මෙම පිහිනුම් තටාකය මන්තීරු 8කින් සමන්විත අතර වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 150ක්. විදුහල්පති නිසංක රත්නායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. රුවන්වැල්ල ලෙවන්ගම දුම්බුලුව මාර්ගයේ ජනතා අයිතියට පත්කරුණේ අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුසිතා විජයමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්. රුපියල් 115ක වියදමින් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කළ මෙම මාර්ගයෙන් පවුල් 200කට අධික ජනතාවකට සෙත සැලසෙනවා.
බොරැල්ල ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය පිටිදුවේ ධම්මික ස්වාමින් වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් මහා සංඝරත්නයේ විශේෂ සංඝගත දක්ෂිණාවක් එම විහාරස්ථානයේදී පැවැතුණා. දහම් පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් 2000කට පමණ දිවා ආහාරය පිරිනැමීම මීට සමගාමීව සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය රන්සෑගොඩ සුදස්සන ස්වාමින් වහන්සේ සහ පළාත් සභා මන්ත්‍රී ජයන්තද සිල්වා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අවධානය ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත. අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ මහනුවර රග්බි කණ්ඩායම සමග පැවති තරකින් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට යුද හමුදා රග්බි කණ්ඩායම සමත් වුණා. නිත්තවෙල රග්බි ක්‍රීඩා පිටියේ පැවති තරකේ මුල සිටම උණුසුම් මුහුණුවරක් ගත්තා. කණ්ඩායම් දෙකම තරකේ කරටකර තරග රටාවක නිරත වුණා. ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් දෙකක් සමගින් දඩුවම් පහර දෙකක් සාර්ථක කරගත් යුද හමුදා රග්බි කණ්ඩායම තරකේ නිමවන විට ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වුණා. එක් ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් තුනක් සාර්ථක කරගත් මහනුවර කණ්ඩායමට එවන විට ලබාගත හැකි වුණේ ලකුණු 22ක් පමණයි. මෙ අනුව එක ලකුණක තියුණු ජයක් යුද හමුදා රග්බි කණ්ඩායමට හිමි වුණා. අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ CRNFC කණ්ඩායම සමග පැවති තරකින් පහසු ජයක් වාර්තා කිරීමට CHNFC කණ්ඩායම සමත් වුණා. කොළඹ නවතුරග තරග පිටියේ පැවති තරගයේ මුල සිටම පෙරමුණ ගැනීමට CH ක්‍රීඩකයන් සමත් වුණා. මේ අනුව පළමු අර්ධය නිභාවන විට CH ක්‍රීඩකයන් ලකුණු 10ක් ලබා ගනිද්දී CR කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 5ක් පමණයි. තරගේ පුරා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව පවත්වාගෙන ගිය CH ක්‍රීඩකයන් තරගයේ නිභාවන විට ගෝල දිනුම් දෙකක් සමගින් ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වන විට CR ක්‍රීඩකයන් ලබාගෙන සිටියේ ලකුණු 10ක් පමණයි. ඒ ක්‍රීඩා පුවත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පැන් පැයි පුවත් විකාශය බලාපොරොත්තු වන්න. www.itnnews.lk